අපේ රටේ අලියතුන්ගේ ඉතිහාසය ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩ රට සෑම ප්‍රභූවරයෙකුටම අලියතුන් කීප දෙනෙකුම සිටි බව වාර්තා වෙනවා. ගරු ගාම්භීරත්වයේ වගේම නම්බුකාරකමේ සංකේතයක් ලෙස ඉතිහාසයේ ඉඳන්ම අලියතුන් හඳුන්වන්නට පුළුවන්. පෙරහැර මංගල්‍යයේ සදාතක කරඬුව වැඩම කිරීමේ වාග්ය හිමිවන්නේ පෙරපින්නති මංගල හස්ති රාජයෙකුට පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර තියෙනවා. නෙදුන්ගමේ රාජා ඒ වාග්ය හිමි කරගත් ඇතෙක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නෙදුන්ගමේ රාජා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ දවස් 7ක් මුළුල්ලේ පයින් නුවර දක්වා ගමන් කරලා. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් පයින්ම එන එකම ඇතා. රාත්‍රී 7ක් පුරාවටම නිින්දක් නොලබා ගමන් කරන නෙදුන්ගමේ රාජා මාලිගාව ඇත්ගාලට ආවට පස්සේ නිින්දක් ලබා ගන්න. මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සදාතක කරඬුව වැඩම වන හස්ති රාජයා භාග්‍යවන්තයි. එවන් වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නා වූ නෙදුන්ගමේ රාජා ශ්‍රී දළදා පෙරහැරේ සදාතක කරඬුව 11 වන වරටත් වැඩමවීම පිණිස ගම්පහ වැලියේරියේ සිට මහනුවරට පැමිණියේ කිලෝමීටර් 90ක පමණ දුරක් පාගමනින් ගෙවා දමයි. මීට වසර 60කට පමණ ඉහතදී රාජා නැවමගින් ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ සිටයි. ඒ ත්‍යාගයක් ලෙසයි. නෙදුන්ගමේ රාජා දළදා මාලිගාවේ පෙරහැරට සම්බන්ධ වෙන්නේ 2005 වසරේ. වසර 11ක කාල පරිච්ඡේදයක් නෙදුන් රාජසිය රාජකාරිය සංසුන්ව තේජවන්තව අකුරටම ඉටු කළා. ධර්ම විචර මැතිතුමන්ට අයත් මේ පින්වත් හස්තිය ඈත දුර බහර ගෙවාගෙන මේ කටයුතු සඳහා දින ගණනාවක් පයින් මහනුවරට එනවා. රාජාගේ හොඳම මිතුර වෙන්නේ කළු මාමා. ඔහු රාජව දැක්කේ තමන්ගේ පුතෙක් විදියට. රටේ සියලු ජනතාවගේ හදවත් කම්පා කරමින් ජාතික සම්පතක් වූ නෙදුන්ගමේ රාජා මිය ගියා. මිය යන විට නෙදුන්ගමේ රාජට වයස අවුරුදු 69. සියලු පැතිමතුන්ගේ සහ දෙස් විදෙස් සංචාරකයන්ගේද නොමඳ ගෞරවයට මෙන්ම ආදරයට පාත්‍ර වූ අපට හිටිය ලස්සනම දළ ඇතා විදියටයි නෙදුන්ගමේ රාජා සැලකෙන්නේ. ඇත්තටම රාජ නැති අඩුව අපි හැමෝටම වගේම කළු මාමටත් මුළු ජීවිත කාලය පුරාම දැනේවි. මොකද කළු මාමගේ මුළු ජීවිතේ මුනේ රාජ නිසා. නිරතුරු දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබ යෙහින් වැජබුණු නෙදුන්ගමේ හස්ති රාජයාණනි, කළ පින් මහිමෙන් ඔබගේ සසර ගමන සුගතියටම පැමිණෙත්තා.